අයිබෝවන් සුබදැසනක් සුබදැසනක්ේවා ටානිය ජෝතිෂයට ඇයි අපි මෙතරම් මේ ප්‍රමුඛස්ථානයක් මුල් තැනක් ලබා දෙන්න නිරන්තරයෙන් කටයුතු කරන්නේ සාමාන්‍යයෙන් ඔබ දන්නවා විශේෂයෙන්ම මේ ජෝතිෂය තමයි අපේ ජීවිතයේ අපේ ඉදිරි ගමන පිළිබඳව අපේ හෙට දවස පිළිබඳව අපේ අනාගතය පිළිබඳව අපිට දැනුවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉදිරි කාලයේ තියෙන ප්‍රශ්න කරදර එතකොට යහපත් දේ මොනවාද අයහපත් දේ මොනවාද කියලා හඳුනගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ජෝතිෂය හරහා විතරයි ඒ නිසා තමයි අපි ජෝතිෂයට මේ තරම් තැනක් දීලා කතා කරන්නේ බ්‍රහස්පතින්දා දවසේ විශේෂයෙන්ම වින්දනීය උදෑසනේ අපි මේ සඳහා පළමු විශේෂාංගය වෙන් කරන්නේ ඔබට තියෙන ගැටලු පිළිබඳව කතා බහ කරන්න ඒ තුලින් දැනුමක් අරගෙන ඔබේ ඉදිරි ජීවිතය අනිවාර්යෙන් සකසා ගන්න අවශ්‍ය කරන නිසා අපි වින්දනීය උදෑසනේ ඉසිවර අසපුවයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ රසපුය අද දවස අපි මාතෘකාව වෙන්නේ මොකක්ද කියලා දැන් ඔබ බලාගෙන ඉන්නවා ඇතිනේ නේද අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම් ඉන්නේ මේ ඒ රාෂ්ට්‍රක පිළිබඳව ඒ රාෂ්ට්‍රක කිව්ව ගමන් ඇහුණ ගමන් ලොකු බයක් දැන සාමාන්‍ය වෙලාවක් බැලුවට පස්සේ අපි ජන්මපත්‍ර පරීක්ෂාවක් කරාට පස්සේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා කියලා දැනගත්තොත් අපෝ ඊට වැඩි දෙයක් නෑ නේද කරන්න තියෙන්නේ මොනවද අපි මොනවද මේකට කරන්නේ අපේ ඉදිරි කාලේ මොන වගේ ප්‍රශ්න අපිට ඇති වෙයිද මේ කරදර වලින් ගැලවෙන්න අපි මොනවද කරන්න ඕනේ ඇයි මේ සෙනසුරුට මෙච්චර බය මිනිස්සු සෙනසුරු කිව්වහමත් ඒ තියෙන බය සමහරවිට අපි මීට කලින් වැඩසටහන්වත් කතා කරලා තියෙනවා ඒක බයක්ද නැත්නම් ඇත්තට මේ තුලින් අපි යම්කිසි වැඩක් ගන්න ඕනේද කියන කාරණේ අද තමයි කතා බහට එකතු වෙන්නේ ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මලවගේ මහතා අපි ආයුබෝවන් සුබදැසනක් මේ තානියා කිව්ව වගේම අපි උනත් ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා කිව්වහම සෑහෙන බය වෙනවා කේන්දරයක් අරන් ඊට පස්සේ කරන්න තියෙන දේවල් මොනවද කියලා බොහෝ වෙලාවට අපි දැනුවත් වෙනවා ඇත්තටම මේ වචනේ තුලත් තියෙන අර්ථය කුමක්ද ප්‍රශාන්ත් මහත්මයා ඒ රාෂ්ට්‍රකයක් කියන දේ සහ ඒ රාෂ්ට්‍රකයේ තුල සෙනසුරු ඒ රාෂ්ට්‍රකයේ විතරද අපි දකින්නේ අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ගැන ආයුබෝවන් ඔබ සැමට ඇත්ත වශයෙන් මේ ඒ රාෂ්ට්‍රකය කියන එකේ සැබෑ අර්ථය අපි බැලුවොත් පූර්ව භවයේ කරලා තියෙන ලද අකුසල කර්ම සහ පාප කර්ම විපාක දෙන කාල සීමාවල් වශයෙන් තමයි මේ ඒ රාෂ්ට්‍රකය හඳුන්වන්නේ. එතකොට මේකෙන් අපිට දැක ගන්නට පුළුවන් පුද්ගලයෙක්ට කර්ම විපාක දෙන ආකාරය. ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ තියෙන විශ්වාසනීයත්වය සමාජය තුළ ගොඩනැගෙන්නට මේ ඒ රාෂ්ට්‍රකය බෙහෙවින් ඉවහල් වුණා. මොකද ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළින් යම්කිසි පුද්ගලයෙක්ට අනාගතයේදී සිදුවෙන යම්කිසි කර්ම විපාකයන් කල්තියා දැක්වීමට මේ ඒ රාෂ්ට්‍රක ස්වභාවය ඕනෑම ජ්‍යොතිෂවේදියෙකුට ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් ඒ අඳුනා ගැනීමට හැකිවීම. මේ ඒ රාෂ්ට්‍රකයේ යෙදෙන ආකාර 6කට වෙන් කරන්න පුළුවන්. දැන් ඇත්තටම ඒ රාෂ්ට්‍රකයක් යෙදෙන කුමන කාරණා නිසාද කියලා බැලුවොත් රවිගෙන් සූර්යාගෙන් චන්ද්‍රයාගෙන් මීට අමතරව ලග්නෙන් ඒ රාෂ්ට්‍රකයේ යෙදෙනවා. දැන් ලග්නය තුළින් මා මීට ඉහත අවස්ථාවේදී කියලා තියෙනවා පුද්ගලයෙක්ගේ මෝහය යටපත් කිරීමේ ගුණය නැත්තම් අමෝහ ශක්තිය කියවෙනවා. චන්ද්‍රයාගෙන් කියන ලෝභය යටපත් කිරීමේ ගුණය නැත්නම් අලෝභ ශක්තිය කියවෙනවා රවිකින් කියවෙනවා අද්වේෂ ශක්තිය නැත්නම් ද්වේෂය යටපත් කිරීමේ ගුණය අපි තවදුරටත් ඒක විග්‍රහ කරොතින් ලෝභය යටපත් කිරීමේ ගුණය දානේ වශිනුත් ද්වේෂය යටපත් කිරීමේ ගුණය කාය සහ වාග් සංවරය ඇති කරගන්නා වූ සීලමය ගුණයත් මෝහය යටපත් කර ගැනීම මුලාව යටපත් කරන නැත්නම් භවනාමය ශක්තිය වර්ධනය කර ගැනීමේ යෝනිසෝ මනසිකාරය කියන ශක්තිය උදා කර ගැනීම නැත්නම් එලඹ සිටි සිහින් නිතුව යමක් කිරීමේ හැකියාව සහ දක්ෂතාවය දියුණු කිරීම කියන කරුණු කාරණා පිළිබඳව තමයි මේ තුලින් කතා කරන්නේ. මේ අනුව මෙන්න මේ අදාළ කරුණු තුන දැන් උදාහරණ රවිගෙන් චන්ද්‍රයාගෙන් සහ ලග්නෙන් තමයි මේ ඒ රාෂ්ට්‍රකයේ දෙනවා පෙන්වන්නේ. විශේෂයෙන්ම අපි බැලුවොත් ලග්නය තුලින් යෙදෙනවා ලග්නේ ඒ රාෂ්ට්‍රකය. ලග්නේ හරහා සෙනසුරු ගමන් කරන කාලය අපි කියනවා ලග්නේ ඒ රාෂ්ට්‍රකය වශයෙන්. ඊට අමතරව ලග්නෙන් අටවැන්න හරහා සෙනසුරු ගමන් කරන කාලයට අපි කියනවා ලග්න අෂ්ටම ඒ රාෂ්ට්‍රක කාලය කියලා. ඊළඟට චන්ද්‍රයා හරහා සෙනසුරු ගමන් කරන කාලයට කියනවා අපි චන්ද්‍ර ඒ රාෂ්ට්‍රක නැත්නම් ඒකට තවත් වචනයක් තියෙනවා ජන්ම ඒ රාෂ්ට්‍රක කියලා. ඊට අමතරව චන්ද්‍රයාගෙන් අටවැන්න හරහා ගමන් කරන කාලයට කියනවා චන්ද්‍ර අෂ්ටම ඒ රාෂ්ට්‍රක එහෙම නැත්නම් ජන්ම අෂ්ටම ඒ රාෂ්ට්‍රක කියලා. මීට අමතරව සූර්යයා හරහා නැත්නම් රවි හරහා සෙනසුරු ගමන් කරන කාලයට කියනවා සූර්ය ඒ රාෂ්ට්‍රකය. රවිගෙන් අටවැන්න හරහා සෙනසුරු ගමන් කරන කාලයට කියනවා රවි අෂ්ටම ඒ රාෂ්ට්‍රක නැත්නම් සූර්ය අෂ්ටම ඒ රාෂ්ට්‍රක කියලා. මෙන්න මේ ආකාරයට ඒ රාෂ්ට්‍රක ආකාර 6කට විග්‍රහ කරලා දැක්වීම ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළදී ඉතා වැදගත් කොට සලකනවා.
ඒවිතරක් මේ ජෝති ශාස්ත්‍රය තුළ මාර කලින් සඳහන් කලා වගේ විශ්වාසනීයත්වය අන්‍යන් තුළ මේ ජෝති ශාස්ත්‍රය තියෙන වටිනාකම අවබෝධ වෙන්නට මේ ඒ රාෂ්ට්‍රක පිළිබඳව කරුණු දැක්වීම ඉතා වැදගත් වෙලා තියෙනවා මෙය ප්‍රායෝගික මනුෂ්‍යන්ට අත්විඳින් සිද්ධ වෙන හේතු සාධකයක් බලනකොට මිනිස්සු මේ රාෂ්ට්‍රකවලට බය වෙන එක බොහොම සාධාරණයි. දැන් මෙච්චර ඒ රාෂ්ට්‍රක මම හිතන්නේ ඒ රාෂ්ට්‍රක හයක් විතර අපිට විග්‍රහ කළා. දැන් ඔය ඒ රාෂ්ට්‍රක හය අපේ ජීවිත කාලේ පුරාට කාලෙන් කාලෙට වරින් වරේ දුනොත් එමෙ ඉතින් අපේ ජීවිතේ වැඩිපුර කාලයක් අපිට ඒ රාෂ්ට්‍රකත් එක්කනේ ගත කරන්න වෙන්නේ. එහෙම නේද මලවිගේ මහත්මයා? කොහොමද අපිට ඒකෙන් සුට පැහැදිලි කිරීමක් කරන්නේ? ඔව් ඒක ඊටමත් වැදගත් කාරණයක්. බොහොම දෙනෙක් හිතනවා මේ අපිට දැන් එහෙම ඇත්ත වශයෙන්ම ඔය කියන ආකාරයට පිහිටුවොත් ඇත්ත වශයෙන්ම ජීවිතේ වැඩි කාලයක්ම ඒ රාෂ්ට්‍රක තුලින්ම තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ඒ රාෂ්ට්‍රක විපාක දෙන්න ඕන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. එහෙම නැත්නම් ඒ රාෂ්ට්‍රක විපාක දෙන්නේ නැහැ. දැන් සම්ප්‍රදායිකව අපි දන්නවා මාධ්‍ය තුලත් අපි දකිනවා ඇත්ත වශයෙන්ම මේ දැන් මේ කාලේ වෘච්චික රාශිය හරහා තමයි සෙනසුරා ගමන් කරන්නේ. ඒ නිසා අපි කියනවා වෘච්චික ලග්න හිමියන්ට මේ කාලේ ඒ රාෂ්ට්‍රක කාලයක් බොහොම ප්‍රවේසම් වෙන්න අපලදායකයි කියලා. නමුත් ඒක ප්‍රායෝගිකව බැලුවොත් ඇතැම් වෙලාවට ඔය කියන නොයෙකුත් මතවාද විවිධ මතවාදයන් දරන හේතුඵල න්‍යායන් අනුව කතා කරන හේතුවාදීන් වගේ අය කියනවා මොන පිස්සුද මමත් වෘච්චික රාශිය මට නම් මොන හිණයක්වත් නැහැ කියලා. නමුත් මතක තියාගන්න ඕන අපි දැන් උදාහරණයක් විතර ගත්තොත් යම් ක්‍රියාවලියක් සිද්ධ වෙන්නට හේතු සාධක ගණනාවක් ඒක රාශිය වෙන්නට ඉපයි. අපි දුන්නේ සතෙක් මෙතන ඉන්නවා නම් ඒ සතාට පහර දෙන්නට මට අවශ්‍ය වුණොත් මට ඒ සඳහා උපකරණයක් තියෙන්න ඕන. අඩු ගන්න ගල්ගෙඩියක් තියෙන්න ඕන. මට අතක් තියෙන්න ඕන. මට හිතෙන්න ඕන. මට ඇස් දෙකක් තියෙන්න ඕන එල්ලේ ගන්නට. ඒ වගේ මම මේ ගහන පහර වදින්නටත් ඕන. ඔය එකක්වත් ඉෂ්ට වුණ නැත්තම් මට හිතුණාට මට අතක් නැත්තම් සමහරලාට අපි වත්තට සතෙක් આવොත් අපි බල්ලෙක් වගේ සතෙක් આવොත් සමහරට ගල්ගෙඩියක් වෙනවා ගහන්න හදිස්සියට ගල්ගෙඩියක් නෑ හොයාගන්න නේද? අන්න එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේ ඒ රාෂ්ට්‍රකයක් ඇදුරුත් මම මේක ඔබට හොඳින් අවබෝධ වෙන්නට මේ පිළිබඳව කතා කරේ කියලා දුන්නේ. ඒ වගේ ඒ රාෂ්ට්‍රකයක් ලග්නේ හරහා සෙනසුරුවා ගමන් කළ පළියටම ඒ රාශ්ටික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සඳහා අනිකුත් කාරණා තියෙනවා. උදාහරණයක් විදිහට පාප ග්‍රහයෙක්ගේ පාප දසාවක් උදා වී තිබීම. දැන් පාප ග්‍රහයෙක්ව ඔබට යම් කිසි සැකයක් තිබේ මොකද මේ පාප ග්‍රහය කියලා කියන්නේ කියලා. පාප ග්‍රහය කියලා කියන්නේ ඔබ වේගෙන් පාපයට යොමු කරන ග්‍රහයක් පාප ග්‍රහයක්. ඔබ ඒ වේගෙන් පාපයෙන් මුදවන ග්‍රහයක් පාප ග්‍රහයක්. දැන් සෙනසුරු වගේ ග්‍රහයක්, ඒ වගේම කේතු වගේ ග්‍රහයක් වේගෙන් ඔබ පාපයෙන් මුදවනවා. ඔබ වැරදි වැඩ කරනවා නම් සෙනසුරුගෙන් දඬුවම් දීලා එක්ක අතපය කඩලා ඔබ පැත්තකින් තියන. එතකොට ඔබට ඒ තවදුරටත් ඒ පාපය කරන්නට බෑ. පාපයෙන් මොකද කරේ? වේගින් පාපයෙන් මිදෙව්වා. කේතු වගේ ග්‍රහයෙන් කරනවා ලෙඩ කරන ග්‍රහය කියලා සාමාන්‍යයෙන් සම්ප්‍රදායය තියෙන කතාවක්. රෝගී බවට පත් කරාම Tamanට අර වැරදි වැඩ කරා නම් ඒව කරගෙන යන්නට තවදුරටත් බෑ. එතකොට කරන්නේ වේගින් පාපයෙන් මොකද කරේ? මිදෙව්වා. ඒ නිසා සෙනසුරු සහ කේතු කවුද? වේගින් පාපයෙන් මුදවපු ග්‍රහය නිසා එයාට අපි කියනවා පාපේ කවුද? පාප ග්‍රහයක් කියලා. වේගෙන් පාපයට යොමු කරන ග්‍රහය රාහු සහ කුජ. වේගෙන් ඔබ පාපයට යොමු කරන වැරදි දේ නිවැරදියයි කියනවා. අසාරේ සාරමතිනෝ සාරේච සාර දස්සිනෝ. අසාරදී සාරයයි හිතෙනවා. දැන් ගොඩක් වෙලට රාහුගේ දසාවක් ලැබුවම බොහෝ ඉගෙන ගන්න ළමයින්ට එහෙම කියනවා මේ ඉගෙන ගැනීමට බාධා වෙනවා. එයාට විනින් දේවල් කරන්න හිතෙනවා. අනවශ්‍ය දෙයට හිත යොමු වෙනවා. අසාරේ සාරමතිනෝ අසාරදී සාරයයි හිතෙනවා. අද දැන් එතකොට මොකද වෙන්නේ? ඒ තමාගේ මූලික අරමුණෙන් සහ අපේක්ෂාවෙන් පරිබාහිර අරමුණු කරා තමන්ව යොමු වෙනවා. අන්න ඒකටත් අපි කියනවා පාපග්‍රහයක්. මොකද හේතුව? වේගෙන් පාපයට යොමු කරනවා. අඟහරුත් යම්කිසි දෙයක් කරන්න හිතනොත් වැරදි දෙයට ඉක්මනින් යොමු කරනවා තමන්ව. ඒ නිසා අඟහරුත් කියනවා පාපග්‍රහයක් කියලා. ඉතින් අන්න එවිනි පාපග්‍රහයකගේ දසා කාලයකුත් තමන් ගත කරලා ওই විදිහට ඒ රාශ්ටිකයක් කියදුනොත් ওই කියන ආකාරයට තමන්ට ඒ කර්ම විපාක දීමේ ගුණය වේගවත් කරනවා. නමුත් ඔබ කලබල විය යුතු නැහැ. ඔබගේ කේන්ද්‍රය තුල ඒ ආකාරයට තිබුණත් ඔබ පාපග්‍රහයකගේ දසාවක් ගත කළත් ඔබට ඔයා කියන ආකාරයට සෙනසුරු ගෝචර ගමනින් ලග්නේ හෝ චන්ද්‍රයෙන් අටවැන්නේ හෝ චන්ද්‍රයා ඉන්න ස්ථානයේ හෝ රවිගේ ස්ථානයේ ගමන් කළත් ඔබට ඒ රාශ්ටික විපාක දෙන්නේ අනිකුත් ග්‍රහයන් ප්‍රබලත්වයට පත් වෙලා පිහිටියොත්. අන්න ඒ නිසා මේ කියන කරුණු කාරණා සියල්ල දුබලත්වයට පත් වුණොත් තමයි ඔබට ඒ කර්ම විපාකය දෙන්නට සෑදී පැහැදී සිටින්නේ.
ඉසිවර අසපු අද දවසේ අපි කතා බහ කරන්නේ ඒ රාෂ්ට්‍රක ගැන. ඒ රාෂ්ට්‍රක වලට ඇයි මෙච්චර බය? බය වෙන්න ඕනේ නැහැ. දැන් අපි කලින් පැහැදිලි කරගත්ත විදිහට අනීතිබියක් කොහෙත්ම ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි තවත් කරුණු කාරණා කතා කරමු. එතකොට ඔබට තවත් මේ ගැන පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබෙවි. තානි අපි සාමාන්‍ය පෞද්ගලිකව අපේ ලග්නයේ තියෙන ඒ රාෂ්ට්‍රකයක් පිළිබඳව කතා බහ කරමින් හිටියේ. හැබැයි රටක් හැටියට රටේ කේන්ද්‍රය ගැන කතා කරහමත් ඇත්තටම රටටත් බලපාන ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් තියෙනවද ප්‍රශාන්ත් මහත්මයා අපිට මේ ගැන අධ්‍යයනය කරද්දී? ඇත්ත වශයෙන්ම රටකට ඒ රාෂ්ට්‍රිකයක් බලපානවා කියන එක රටේ තියෙන ග්‍රහ ගමන ග්‍රහ ගෝචර ගමන අනුව දැන් අපේ රටේ ලග්නේ අයිති වෙන්නේ කුම්භ රාශියට. දැන් කුම්භ රාශිය කියන එක එන්නේ ප්‍රක්ෂේපණ රේඛා අනුව අපි ගත්තම අංශක 15 කොටස් වලට මේ ලෝක ගෝලය ඛණ්ඩනය කරගෙන යනකොට ආකාශ ගෝලීය නිරක්ෂයත් සමග අපේ රට අයිති වෙන්නේ කුම්භ රාශියට. කුම්භ මීන මේෂ වෘෂභ මිතුර කටක සිංහ කන්‍යා තුලා වෘච්චික. දැන් මේ කතා කරන මොහොතේදී සෙනසුරා ගෝචර ගමනින් 10 කොටුව හරහා තමයි ගමන් කරන්නේ. පොඩි වාසියක් තියෙන්නේ අපේ රටට මේ ලග්නේ කුම්භ වෙනකොට සාමාන්‍ය කුම්භ ලග්නෙටයි මකර ලග්නෙටයි සෙනසුරා ලග්නාධිපතිය වෙනවා. ඒ වගේම මේ වෘෂභ ලග්නෙටයි ඒ වගේම තුලා ලග්නෙටයි සෙනසුරා යෝගකාරකයා වෙනවා. මේසම ඔය කියන ලග්න හතරට කර්ම විපාක දීමේදී සෙනසුරා ටිකක් සාධාරණත්වයක් තියෙනවා. පැහැදිලි සෙනසුරා සාධාරණත්වයක් තියෙනවා. නමුත් මෙතනදී පොඩි අවාසියක් තියෙනවා අපේ රටේ අනුව කේන්ද්‍රය ගත්තම දැන් කුම්භේ නම් ගන්නොත් කුම්භ මීන මේෂ වෘෂභ මිථුන කටක 6 වෙනි කොටුව අයිති වෙන්නේ කටක රාශියට. මේ කටක රාශිය අයිති වෙන්නේ හැම වෙලේම සතුරු ස්ථානයේ වශයෙන් තමයි සැලකන්නේ. බාහිර කරදර බාධක අවිරතාවයන් ඒ ස්ථානේ නියෝජනය කරන්නේ චන්ද්‍රයාගෙන්. මේ චන්ද්‍රයා කියන ග්‍රහයා නිරන්තරයෙන් පීඩා වෙන ග්‍රහයෙක්. චන්ද්‍රයා නිරන්තරයෙන් පීඩා වෙනවා. ඒක 6 වෙනාධිපතියා චන්ද්‍රයා වෙනකොට අනාදිමත් කාලයක ඉඳන් අපේ රටේ ඉතිහාසය ගත්තොත් විජය රජුරන්ගේ කාලේ ඉඳන්ම අපි දන්නා පමණින් දන්නා ඉතිහාසයේ සිට අපේ රටේ විවිධ ආක්‍රමණ තිබුණා. ওই ආක්‍රමණ කියන එක කවදාවත් නතර වෙන දෙයක් නෙමෙයි. මොකද අපේ රටේ ලග්නය නියෝජනය කරන ශක්තිය සිට 6 වෙන්නට චන්ද්‍රයාගේ ගුණය අයිති වෙනකොට චන්ද්‍රයා නිරන්තරයෙන් පීඩා වෙන ග්‍රහයක් නිසා විටින් විට විවිධ කාලවල තදබල විදිහට ආක්‍රමණ ඇති වෙනවා රටට. බාහිර බලපෑම් බාහිර බාධක ඇති වෙනවා. ඉතින් මේ නිසා ලෝකායන ජ්‍යොතිෂය කියලා අපි ඒකට කියනවා. ලෝකයේ සම්බන්ධ පලාපල කතනයේදී නැප්චුන් යුරේනස් ප්ලූටෝ නැත්නම් ඇත්ත වශයෙන්ම කියනනම් ඉන්ද්‍ර ප්‍රජාපති වරුණ යම කියන ග්‍රහය තුන දෙනාට තමයි නැප්චුන් යුරේනස් ප්ලූටෝ කියලා කියන්නේ. ඒ ග්‍රහයන්ගේ ඇති වෙන බලපෑමත් සාපේක්ෂ කරලා තමයි මේ රටකට ඒ රාෂ්ට්‍රක අපලයක් කර්ම ඵලයක් විපාක දෙන්න තියෙනවද කියන එක අවබෝධ කරගන්නේ. ඒ සඳහා ලෝකායන ජ්‍යොතිෂ ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඒ වගේම කියන්න ඕනේ මේ දැන් අපි ගත්තොත් පුද්ගල කේන්ද්‍රයක් විග්‍රහ කිරීමේදී ඇත්ත වශයෙන්ම මේ නැප්චුන් යුරේනස් ප්ලූටෝ සම්බන්ධ කරගන්නේ නැහැ. උදාහරණයක් විදිහට නැප්චුන්ගෙන් ලෝපුරා රෝග පීඩා බිය. ලෝපුරා රෝග පීඩා බිය කියනකොට අපි තමයි දැන් AIDS වගේ රෝගයක් ගත්තොත් ඒකට ඔබ මම පමණක් නෙමෙයි මේ ලෝකේ හැමෝම බයකින් ඉන්නව නැතු වෙලා. එතකොට නැප්චුන්ගෙන් ලෝපුරා රෝග පීඩා බිය ඇති කරනවා. යුරේනස්ගෙන් යුද කලකල කෝලහල. යුද කලකෝලහල ඒකට දැන් අපි මේ රටේ ලොකු යුද්ධයක් ඇති වුණොත් අපි කාටත් ඒක බලපානවා. ඒ වගේම අනෙක් කාරණ තමයි ස්වභාවික විපත්. දැන් ස්වභාවික විපතක් આવත් අපි සුනාමි වගේ දෙයක් આવත් ඒක ඇත්ත වශයෙන්ම දරුණු ආක්‍රමණයක්. එහෙම දෙයක් આવත් අපි හැමෝටම ඒක බලපෑම තියෙනවා. රටේ ඉන්න සෑම ජනතාවකටම බලපෑම තියෙනවා. එහෙනම් එය ලෝකයේ සම්බන්ධ කරලා අපේ රට සම්බන්ධ කරලා පලාපල කතනින් තමයි ඔය කියන ග්‍රහ තුන දෙනා සම්බන්ධ කරගන්නේ. ඇත්ත වශයෙන්ම රටකට මේ ඒරාෂ්ටක විපාක දෙන කාල වකවානුවන් තියෙනවා. ඒ හඳුනා ගන්නට පුළුවන් නිවැරදි දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට. දැන් අපි කලින් කිව්වා ඒ රාෂ්ට්‍රකයක් ලැබූ පමණින් ධනුෂ්ක බය වෙන්නට අවශ්‍ය වෙන්නේ අනීතිබියක් ඇති කරගන්නට ඕනේ නැහැ කියලා. හැබැයි ඒකත් එක්ක අපි දැනගන්න කැමති මලවිගේ මහත්මයා දැන් ඒ රාෂ්ට්‍රකයක් ලැබුවාන් පස්සේ අශුභ ඵල නිරන්තරයෙන් ගෙන දුන් නැතත් අපිට සුබ කටයුතු වලට මේ ඒ රාෂ්ට්‍රක කාල සීමාව හොඳද? අපි හිතුව ගියක්තරක් අපි හදන්න බලාගෙන ඉන්නවා නම් එමන් නැත්නම් අපි විවාහ වෙන්න බලාගෙන ඉන්නවා නම් ඒ වගේ කාල සීමාවකදී මේ ඒ රාෂ්ට්‍රක කාල සීමාවකදී ඒ වගේ දේවල් කරන්න සුදුසුද? ඇත්ත වශයෙන්ම මේ ගියක් හදනවා කියන එක අපලයක් පළදීමක් තමයි. සාමාන්‍යයෙන් කීමටත් කියන්නේ පොලොට සල්ලි යට කරා වගේ. ඒ මුදල් අපිට ආපහු ලැබෙන්නේ සල්ලි හොරු වරන් ගියා වගේ වැඩක් ගයක් හදනවා කියන එක. ඒ වගේම සාමාන්‍යයෙන් කීමට කියනවා ගයක් හදුවොත් පුද්ගලෙක් අවුරුදු 10කින් වයසට යනවා කියලා. ඔය සාමාන්‍ය ජනවාරි කියන කතා. ඇත්තෙම බොහෝ දිනක් ගෙවල් හදන්නේ ඒ රාෂ්ට්‍රක අපල කාලවලයි. අනික ඒ රාෂ්ට්‍රක කාලයකදී කළ හැකි හොඳම දෙයක් තමයි ගයක් හදන එක. ප්‍රායෝගිකව කෙනෙක් තර්ක කරන්න පුළුවන් මාත් එක්ක මොන පිස්සුද ඒ රාෂ්ට්‍රකේ ගයක් හදුවොත් තමන් අමාරු වෙනවා කියලා. ඒක කලින් තමන් දැනුවත් වෙලා ඉන්නට ඕන. මොකද සමහර අය අතේ තියෙන ලක්ෂ 10යි හදන්න යන කෝටි 10ක ගයක්. අන්න ඒ රාෂ්ට්‍රක කාලේදී කරන අඥානවන්ත වැඩක්. මොකද ලෝභය ඉස්මතු වෙනවා. දැන් චන්ද්‍රේ රාෂ්ට්‍රකෙදි ගොඩක් වෙලාවට ඉන්නේ ලෝභය ඉස්මතු කරන්නේ. ලෝභය නිසා තමන් අධික ලෝභකම නිසා අර ලෝභයගේ දේ කූඹි කනෝ වගේ වැඩ වෙනවා. මං කියන්නේ පැහැදිලි වෙන්න ඕන. රවිකේ ඒ රාෂ්ට්‍රකයක් කෙනෙකුට ගොඩක් වෙලාවට ප්‍රවේශම් වෙනවා දේශය නිසා හටගන්නා ප්‍රශ්න ඇති වෙනවා.
අපි මේ කාලෙදි ගයක් හදන්න ගියාම අල්ලපු වත්තේ මිනිස්සුත් එක්ක නඩුවක් කියා ගන්නවා නඩුවක් පටලවා ගන්නවා රණ්ඩුවකට පැටලවෙනවා අන්න ඒ නිසා ඒ කාල සීමාවෙන් රවිගේ ඒ රාෂ්ට්‍රක ඇතුළේ විශේෂයෙන් බලන්න ඕන මේ ඔබට බාහිර කරදර බාහිර ප්‍රශ්න නිසා ඔබ නීතිමය සම්බන්ධ ප්‍රශ්න ගැටළු වලට ආදී මැදි වෙන කාලයක් තියෙනවාද කියලා ඊළඟ එක තමයි ලග්නේ රාෂ්ට්‍රක කාලෙදී මෝහේ නිසා මෝඩකම නිසා කරන මෝඩ වැඩ කරනවා අනුන්ට අයිති ඉඩමක ගයක් හදනවා දැන් මට අයිති නැහැ මේක මම ඒ ගේ හදනවා නොබිදු ඉඩමක ගයක් හදනවා මට මේ ඉඩමේ කෑල්ලක් අයිති තියෙනවා හැටෙන් එකක් අයිති මමත් මෙතන ගයක් හදනවා කියලා අන්න ඒ වගේ අඥානවන්ත වැඩ කරන හේතුන් නේදනවා ඒ නිසා ජ්‍යොතිෂ්‍යවේදියා දැනගන්න ඕනේ මේ වගේ ඒ රාෂ්ට්‍රක කාලයකදී මේ ගයක් හදන්න නම් මෙයා යන්නේ මේ ඒ රාෂ්ට්‍රකේ කොයි ආකාරද මෙයාට විපාක දෙන්නේ කියලා අන්න ඒ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කිරීම තමයි ඊටාම වැදගත් මේ නිසා ඒ රාෂ්ට්‍රකදී මම බොහෝ දෙනෙක් දැකලා තියෙනවා ගෙවල් හදනවා ඒ රාෂ්ට්‍රක ඉවරනකොට තමන් ගේ හදලා තියෙනවා හැබැයි අතේ සල්ලි ඉවර වෙලා තියෙනවා දුක් විඳලා තියෙනවා කන්න තියෙන සල්ලිත් ඒකට යොදවලා තියෙනවා මං හිතන් ප්‍රායෝගිකව ඔබගෙන් ඇහුවොත් ඔබ ওই කතාව පිළිගනී ගයක් හදපු අය දන්නවා ඒකේ තියෙන අමාරුකම ඒකේ තියෙන දුෂ්කරදායී තත්ත්වය ඒ වගේම බාස්ලාගේ නැත්තම් තමන්ගේ සේවයට එන සේවකයන්ගේ රැවටිලි වලට තමන් මුලා වෙලා තියෙනවා වංචා වලට හසු වෙලා තියෙනවා නමුත් අවසානයේ තමන්ට ගයක් තියෙනවා අන්න ඒ නිසා ඒ රාශියකදී කළ හැකි හොඳම දෙයක් තමයි ප්‍රායෝගිකව මගේ මෙතුවක්කල් ජ්‍යොතිෂ දැනුම අනුව ගයක් හදන එක නමුත් ඒ රාශියකින් නොකළ යුතු විශේෂ කාරණයක් තියෙනවා චංචල දීපල මිලදී ගැනීම නම් ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන මං හිතේ ඒකට මං ලස්සන උදාහරණයක් කියන්න මගේ කට පොපියනවා මං හිතේ දැන් කාල වේලාව තියෙනවා නම් කියන්නට පුළුවන් ඔව් ඔව් කියන්න මම දන්න එක්තරා පුද්ගලයෙක් හිටියා එයා රැකියාව කරන අතරතුර එයා මේ මංගාවට ආවා මේ නැකතක් හදාගෙන බස් එකක් පාරට දාන්න. පස්සේ මං ඇහුවා මොකක්ද කියලා. එයා කිව්වා මේකේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක හම්බුණා මම රස්සාවෙන් අස්සුණා. ලක්ෂ 5ක් විතර හම්බුණා මේකත් දාලා ලක්ෂ 60ක විතර බස් එකක් අරගෙන. ඒක දැන් පාරට දාන්න ඇවිල්ලා තින්නේ. මෙන්න මෙයාගේ මං හොඳට කේන්දරේ බලනකොට මෙයාට ලොකු ඒරාස්ට් එකක් ඇවිල්ලා. හැබැයි මෙයාත් මගෙන් ඇවිල්ලා ඉන්නේ නැකත බස් එක පාරට දාන්න. මම ඔක්කොම වගේ කලින් ඇහුවේ නැහැ බස් එක ගන්න හොඳයිද කියන එක ඇහුවේ නැහැ බස් එක පාරට දාන්න ඇවිල්ලා තමයි අහන්නේ අවසානයේ මේ පුද්ගලයාට තමන්ගේ ගෙවල් දොරවල් පවා උන් හිටියන් පවා අහිමි වෙලා ගියා මෙන්න මෙවැනි ඒ රාෂ්ට්‍රකයේ දෙන කාල සීමාවලදී විශේෂයෙන්ම චංචල දීපල මිලදී ගන්නකොට ඊටාම ප්‍රවේශම් වෙන්නට ඕන අනික තමන්ගේ අතේ තියෙන ප්‍රමාණයට ඕන වැඩ කරන්න දැන් අතේ ලක්ෂ 10ක් තියෙන මම අර කලින් කිව්වාගේ කෝටික වැඩ කරන්න යන්න නරකයි ගෙම්බ බඩ පුම්බන්න ඕනේ හරකෙක් වගේ බඩ පුම්බන්න බෑනේ ගවයෙක් වගේ බඩ පුම්බන්න බෑ ගෙම්බ බඩ පුම්බන්න ඕනේ ගෙම්බට පුළුවන් විදියට නැත්තම් වෙන්නේ බඩ පැලෙනවා නේද අපි අපිට පුංචි කාලේ අපි ඔය වගේ කතා ඉගෙනගෙන තියෙන්නේ අපේ ජීවිතය අනාගතේ සාර්ථක කරගන්න ලස්සන කරගන්න ඒවා උපදෙස් හොඳ උදාහරණ අද කාලේ ගොඩක් මේ දූදරුවන්ට මේ කතා ඉගෙන ගන්න තියෙන අවස්ථාව නඩුයි ඇත්ත වශයෙන්ම මේවැනි ජනකතා ඊටාම වටිනවා තමන්ගේ ජීවිතය අනාගතේ ආලෝකමත් කරගන්නට මේ නිසා මතක තියාගන්න ඕන ඔබ යම්කිසි කාර්යයක් කරන්නට පෙර ආතුව දැන් ගොඩක් වෙලාවට මේ ලෝභ නිසා කරන අනෙක් කාරණේ තමයි මෝහ නිසා කරන අනෙක් කාරණේ තමයි තමන් රැකියාවක් කරනකොට තමන්ගේ යාළුවෙක් ඇවිල්ලා කියනවා මචං ඔය රස්සාවට වඩා හොඳයි මාත් එක්ක යන් අපි මේ ව්‍යාපාර කරමු සල්ලි මවන්න පුළුවන් කියලා තමන්ට ඉතන ඇත්ත නේනම් මේ කියන කතාව මම මෙයා කියන කතාව ඇත්තයි කියලා තමන්ට ලස්සන සුරංගලම් ලෝකයක් මෙවිලා පේනවා අන්න එතකොට පොඩ්ඩක් බලන්න ඕන ඒ රාශි ටිකක් ඉදනවද කියලා හැබැයි කිවිත විශේෂ කාරණයක් තියෙනවා බරපතල ඒ රාෂ්ට්‍රකයක් නම් විපාක දෙන්නේ බරපතල ගරුක කර්ම ආකාරයේ අපරාපරිය වේදිනී කර්ම ආකාරයේ උපස්තම්භ කර්ම ආකාරයේ ඒ රාෂ්ට්‍රකයක් නම් ඔබට විපාක දෙන්නේ උපඝාත කර්ම ආකාරයේ විපාකයක් නම් ඔබට විපාක දෙන්නට පැමිණෙන්නේ කවුරු කිව්වත් එයා ඒ දේ අහන්නේ එයා කවුරු කිව්වත් ඒ දේ අහන්නේ නැහැ ඒ ක්‍රියාත්මක කරලම එයා ඒක පස්ස බලන්නේ මේ වැරදි තීරණ ගන්නත් බාධාවක් වෙනවා නේද නිවැරදි තීරණ ගන්න එයා තව කෙනෙක් කියන දයක් අහන්නේ නැහැ කාගේ. ඒ නිසා තමයි කියන්නේ ඔබට වඩා දැනුම තේරුම ඇති අයකගෙන් උපදෙස් ගන්න කියලා. නමුත් ඒ උපදෙස් බීර් යලින්ට වීණා ගායනා කරන වගේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔබට ඒ රාශියක් ක්‍රියාත්මක කරන කාලෙක නම් ඔබේ ඒ කරලා ඒ දේ අත්විඳලා ඒ දේ මට්ටු වෙලාම තමයි පස්ස බලන්නේ. සාමාන්‍යයෙන් අර ලස්සන ගීතයක් තියෙනවා. දුකක් ඇති තැන සැපත් ළඟමයි දිය දහමේ විලසයි කියලා. හැමදාම ඒ රාශියකේ තිබ්බොත් ඔය විතර දුක් විඳීම කියන දේ උරුම වෙලා තියෙද? හැබැයි සැපතක් කියන දේ ඒ ළඟපාතකවත් නැද්ද? දැන් සමහර අයට තියෙනවා අකමැත්තෙන් උනත් කියන්නට ඕන ඒ අය දුක් විඳින්න මිපදිච්ච අය. දැන් මම මීට පෙර ආතුවත් කිව්වා මේ ඉල්ලගෙන කන්නවත් පින නැති අයක් ඉන්නවනේ. දැන් සමහර යාචකයෝ ඉන්නවා මේ දැන් බස් එකකට නැග්ගම අපිට මුදල් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ අය ඒ පුද්ගලයා කිරි දැක්කම ද්වේෂයක් හටගන්නේ. අනික එයා කතා කරන්නේ තව කෙනෙක්ගේ අනුකම්පාවක් ආදරයක් කරුණාවක් දිනා ගන්න ආකාරයට නෙමෙයි. අන්නේ එවැනි පුද්ගලයෝ ඉන්නවා Tamanta තව කෙනකින් ඉල්ලගෙන කන්නවත් පින නැති අය. එයාට කියනවා දරිද්‍ර යෝගලෙන් උත්පත්ති ලැබපු අය කියලා. දරිද්‍ර කියන්නේ නැති බැරි කම දුප්පත් යෝගවලින් ඉපදින අය. එවිනි අයට ඇත්ත වශයෙන්ම මුළු ජීවිත කාලය පුරාවටම එකක් ඉවර වෙන්න එකක් ඉවර වෙන්න එකක් කර්ම විපාක දෙමින් ඒ රාශියක විඳින්මින් ජීවිතේ දුක් විඳින්මින් කටයුතු කරනවා. එයාට සැපය කියන එක හීනයක් වෙනවා.
ඉනිසා ඒ අය අන්‍යයන්ට දේශ කරනවා. මෝහෙන් වැඩ කරනවා, මුලාවෙන් වැඩ කරනවා. අධික ලෝභය. දැන් ඔබ දැකලා සමහර යාචකයෝ ඉන්නවා. මේ විශාල පොට්ටිනියක සත පහකට වැඩි වැඩක් ඇති දේවල් නෙමෙයි කොළ කෑලි, පත්තර කෑලි, ටින් කෑලි දාගෙන විශාල මල්ලක් තරේ තියාගෙන යනවා. ඒ මොකද අධික ලෝභය තනින් පෙන්නන්නේ. ඒ ලෝභ සහගත ස්වභාවය යටපත් වෙලා නැහැ. ඒ කෙනාට අධික වශයෙන් කෝපයටපත් වෙනවා. තව කෙනෙක්ගේ මුදල් ඉල්ලන්නේ බලහත්කාරයෙන් වගේ. මම දන්න එක්තරා යාචකෙක් ඉන්නවා රුපියල් 10ට වඩා අඩුවෙන් දුන්නොත් ගන්නෙ නැහැ. ඇත්තම එතකොට ඔබ තර්ක කරන්න පුළුවන් රුපියල් 10කට වඩා අඩුවෙන් කෙනෙකුට දීලා මේ අද කාලේ වැඩකුත් නැහැ නේද කියලා. නමුත් එහෙම ගන්නේ නැහැ එයා. ඒක ස්වභාවයක්. අන්න එවැනි ද්වේෂයෙන් සහ මෝහයෙන් සහ ලෝභයෙන් කටයුතු කරන අය එවැනි අයට ඇත්ත වශයෙන්ම ජීවිත කාලය පුරාවටම දුක තමයි උරුම වෙලා තියෙන්නේ. රාෂ්ට්‍ර ගැන කතා කරද්දී අපි කිව්වා විරාමයට යන්න කලින් ඒ රාෂ්ට්‍රකයක් ලැබුවම මොනවද කරන්න පුළුවන් විසඳුම් පිළියම් ගැන කතා කරනවා කියලා. ඒ ප්‍රශ්නෙට යමු දනුෂ්ක. ඊට කලින් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් Tamanගේ ජීවත් වෙන කාල සීමාවද ඒ රාෂ්ට්‍රක කී වාරයක් විතර ලබයිද මල්වේගේ මහත්මයා? කොහොමද ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් වසර 29 හැමාරකට වරක් තමයි ලග්නේ රාෂ්ට්‍රකයක් යෙදෙන්නේ. චන්ද්‍රේ රාෂ්ට්‍රකයක් යෙදෙන්නේ සාමාන්‍යයෙන් වසර 29 හැමාරකට වරක්. ඔව්. සාමාන්‍යයෙන් තුරුන් අවස්ථාවකට වඩා 30 කැරි 3ක් කියන්නේ 90යිනේ. ඔව්. මනුෂ්‍යයගේ පූර්ණායුෂ සම්බන්ධයෙන් ගත්තොත් වසර 120ට අඩුවෙන්නේ අද ගන්න 100ට අඩුවෙන්නේ උපරිම තුන් පාරක් තමයි ඒ රාෂ්ට්‍රක ජීවත් වෙන්නන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ ඒ රාෂ්ට්‍රකෙන් මරන්නේ නැති බව. ඒ රාෂ්ට්‍රයෙන් නොවිඳලා දුක් දෙනවා. දුක් දෙනවා නිසා මරන්නේ නැහැ. තමන් ළඟ ඉන්න අය මරනවා. තමන්ට හිතවත් අය, තමන්ට මිත්‍රශීලීව උදව්පදව් කරන අය මරණයටපත් වෙනවා. තමන්ට තදබල දුක් ඇති වෙනවා. දැන් සමහරලාට මතක තියාගන්න මේ පව්පල දීම කියන එක සදාතනිකයි. සදාතනිකයි කියලා කියන්නේ දැන් අපිටම අපල කාලෙකදී තමන්ගේ අතප්පයක් කඩලා යනවා, කොන්ද කඩලා යනවා. හොඳ කාලේ එනවා ඊට පස්සේ. කොන්ද හොඳ වෙන්නේ නැහනේ. කොන්දේ ආබාධේ ඒ දුර්ලභයි තත්ත්වය මේ විදිහටම තියෙනවා. හැබැයි තමන්ට හොඳ කාලේ, හොඳ පින්පල දෙන කාලේ තමන්ට යාන වාහන, ගෙවල් දොරවල් ලැබෙනවා. හැබැයි පව්පල දාන කාලේ ආපු ගමන් අර සියල්ල නැති වෙලා යන, ඔක්කොම හිණයක් වෙනවා. ඒකෙන් ඔබ අදහස් කරන්න මතක තියාගෙන තේරුම් ගන්න පුණ්‍ය කර්මය පින්පල දීම හරියට නිකන් දිය පිට ඇඳ ඉරක් වගේ. හැබැයි අපල පළදීම ගල පිට ඇඳ ඉරක් වගේ. එහෙනම් අපල පළදීමට තමයි ඊටම බය වෙන්න ඕනේ පින්පල දිනවට වඩා. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ කොයි වෙලාවකවත් දැන් අපි ගත්තොත් එීම සිද්ධාර්ථ චරිතය ගත්තත් ලග්නාෂ්ටමේ රාෂ්ට්‍ර කාලෙ තමයි මේ සයවසක් දුෂ්කර ක්‍රියා කරේ. ඒ දුෂ්කර ක්‍රියාවෙදී මේ මායාවිල කතා කරා. එන්න යන්න කියලා මාත් එක්ක. නමුත් තවන්ට ඒ ආයු බල ශක්තිය සහ පුණ්‍ය ශක්තිය පූර්ව පුණ්‍ය බලය ඉතා විශිෂ්ටාකාර තිබුණු නිසා මරණයෙන් ගැලවිලා තමන්ට බුද්ධත්වයේ තියෙන අරමුණ කරා යන්න යුත්තමයට අවස්ථාව ලැබුණා. අන්න ඒ වගේ මතක තියාගන්න ඒ රාෂ්ට්‍රකින් මරන්නේ නැහැ, නොමරා මරනවා. ඒක තමයි කරන්නේ. අනිවාර්යයෙන් අපි මේ කතා කරේ ඇත්තටම මේ ඒ රාෂ්ට්‍රකයක් පළ දෙන කාල සීමාවන් කොයි වගේද කියන කාරණේ ජීවිතයක් තුළ ඇත්තටම දැන් සමහරලාට ජ්‍යොතිෂඥයන් මේ සමහරට නිර්දේශ කරනවා ඔබ මේ වැනි මුදු පැලඳුවොත් එහෙම මෙවැනි ගල් වර්ග පැලඳුවොත් ඔබට මේ තුලින් යම් කිසි ආකාරයකට ගැලවීමේ හැකියාව තියෙනවා කියන කාරණේ. ඔබ කොහොමද ඒ දේ දකින්නේ? ඇත්තටම ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා නම් කෙනෙක්ට ඒ යම් කිසි ආකාරයෙන් වඩාත් ප්‍රබල ලෙස තමන්ගේ කේන්ද්‍රය තුළ බල පැවැත්වෙනවා. ඒ කෙනාට කරන්න පුළුවන් පිළියම් මොනවද තමන්ගේ ජීවිතය තුළ? ඉස්සෙල්ලම මේ පූර්ව හේතුවනේ. හේතුඵල න්‍යායක් තුළින් ජ්‍යොතිෂය ඇති වෙලා තියෙන්නේ. මේ නිසා අපි බලන්න පූර්ව හේතුව මොකක්ද කියන එක. මොකද පූර්ව භවයේදී කරන ලද බරපතල ගරුක කර්මයක විපාකයක්ද, නැත්නම් උපපීඩක කර්මයක විපාකයක්ද, උපඝාතක කර්මයක විපාකයක්ද, අපරාපරිය විදින විසින් සම්බන්ධ වෙච්ච විපාකයක්ද, ඒක බලලා ඊට සාපේක්ෂව දැන් උදාහරණයක් විදිහට උපපීඩක කර්මයකට ඒ රාෂ්ට්‍රකේ සම්බන්ධ වෙලා නම් තමන් ඒ කාලේ රස්සාව කරන තැන එන ඩිරෙක්ට තමන් එක්ක මහා වෛරක්කාරී ස්වභාවකින් ඉන්නවා. තමන්ට විරුද්ධව නොයෙකුත් කරදර ඇති කරනවා. අන්න ඒ වගේද ඒ උපපීඩක කර්මයේ දෙනකොට උපඝාතක කර්මයේ දෙන කාලේ වෙනකොට තමන් යම්කිසි කොහේ හරි ගමනක් ගිහලා ලොකු අනතුරකට පත් වෙලා තමන්වත් ආබාධිත තත්ත්වයකට පත් වෙලා තමන්ගේ ළඟම හිටමු ඥාතින් ආදී මිය යනවා. ඉතින් ඒක තමන්ට විශාල දරා ගන්න බැරි ලොකු වේදනාවක්. ඒක වරද තමන් පිට පැටවෙනවා. සමහරවිට තමන් තමයි වාහනේ එලවගෙන ගිහිල්ලා තියෙන. තමන් තමයි ගමන යන්න යෝජනා කරලා තියෙන්නේ. අන්න එහෙම කාල සීමාවල උපඝාතක කර්මයක් එක්ක සම්බන්ධ වෙනවා වේදනාවක්. ඒ වගේම උප බරපතල ගරුක කර්මයක් එක්ක වේදනාවක් තමන්ගේ ගෙවල් දොරවල් වස්සම්පත් ආදී නැති වෙනවා. තුන් වෙන්න තමන්ගේ පූර්ව භවයේ කරන ලද මේ ආසන්න කර්මයක් එක්ක නම් ඒ රාෂ්ට්‍රක අපලේ සම්බන්ධ වෙලා තින්නේ තමන්ගේ ඥාතීන්, තමන්ගේ සහෝදර සහෝදරින් ආදී මේ යනවා හදිසි හිතාගන්න බැරි ආකාරයට.
අන්න එවැනි තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයන් තමයි මේ රාෂ්ට්‍රය තුළින් අපි අඳුනාගන්නේ. එසේනම් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා දැනගන්න ඕන මේ పూర్ව හේතුව මොකක්ද, ඊට සාපේක්ෂන ආකාරයේ ප්‍රතිකර්මය ලබා දෙන්නට ඕනේ. මොකද සෑම කුසල කර්මයකටම ඒ කුසල කර්මයේ විපාක දීමින් කුසල කර්මය අහුසි වෙනවා. සෑම අකුසල කර්මයක්ම අකුසල කර්මයේ විපාක දීමින් අකුසල කර්මය අහුස වෙනවා. අපි කවුරුත් කැමති අපිට කුසල කර්ම විපාක දෙනවට. නමුත් අපි කැමති නැහැ අපිට අකුසල කර්ම විපාක දෙනවට. එහෙනම් විපාකදායි තත්ත්වයේ මර්ධනය කරන්නට, විපාකදායි තත්ත්වයේ යටපත් කරන්නට කළ යුතු ප්‍රතික්‍රම ඉක්මනින් මැදට යොදන්නට ඕන. ඒ යොදන දේ තමයි අපි ප්‍රතික්‍රම වශයෙන් කරන්නේ. එසේනම් දාන ශීල භාවනා ශක්තිමත් කිරීම పూర్ව හේතුව තුල තියෙන අකුසල කර්ම යටපත් කරන්න හේතු වෙනවා. ඔබගේ ගරුක කර්මයක් නම් ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. ගරුක කර්ම ගොඩක් වෙලාවට යෙදෙනවා භික්ෂුන් වහන්සේලාට ඒ යෙදීම වළක්වන්න පුළුවන් වෙනවා. උපසපන් භික්ෂුන් වහන්සේලාට සිල්වත් භික්ෂුන් වහන්සේලා අප උපස්ථාන කිරීම, ආහාර පාන ආදීන් දානමාන දිවසේ සංග්‍රහ කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ඒ වගේ ගුරුවරුන්ට දෙමාපියන්ට සැලකීම තුළින් බරපතල ගරුක කර්මයටපත් කරන්නට ශක්තිය බලය ලැබෙනවා. ඒ වගේම හයවැන්න පිළිබඳව කියවෙන ස්ථානයේ උදාහරණයකට උපපීඩක කර්මය තුළ කියවෙන තමන්ගේ කර්ම විපාකයක් නම් ඒ රාෂ්ට්‍ර කපලයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ සතුරන්ට මෛත්‍රී කරන්නට, මෛත්‍රී භාවනා පුහුණු කරන්නට ඕන. තමන්ගේ ප්‍රබලම සතුරන් තමන්ට කරදර කරන සතුරන් පිළිබඳව මෙනෙහි කළා මෛත්‍රී භාවනා ප්‍රගුණ කිරීම තුළින් ඔහුට යහපතක් වේවා කියලා හිතලා තමන්ට මෛත්‍රී භාවනා කරන්න පුළුවන් නම් අන්න ඒ තුලිනුත් ඒ උප පීඩක කර්මයේ තියෙන අකුසල කර්ම යටපත් කරන්න වෙනවා, පුළුවන් වෙනවා. ඒ වගේම උප ඝාතක කර්මයේ තුල තියෙන අකුසල කර්ම යටපත් කරන්නට නම් අස්සන්ත රුක්ෂ මූල અભේදානයේ දීමින් යටපත් වෙනවා. අස්සන්ත කියලා කියන්නේ අසුතු බොරුකක් මූලට ගිහිල්ලා තමන් මරණයට කැපූ සතෙකුට અભේදානය ලබා දීම තුළින් ඒ බරපතල උප ඝාතක කර්මයන් යටපත් කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ ආකාරයට කර්ම යටපත් කිරීමේ ගුණ අඳුනා ගන්නට දක්ෂ ජ්‍යොතිෂ වේදිකුගේ උපදෙස් අවවාද වැදගත් වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ රාශිවලට බය වෙන්න එපා නේද? ඒ රාශිවලට බය වෙන්නත් එපා. අනිත් එක අකුසල යටපත් කරන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි කුසලයේ ශක්තිමත් කරන එක. හොඳයි. මේ විශේෂාංග ඉතාමත් විශේෂ අපි කතා බහ කළේ ඒ රාශිකයට ඔබ බිය වෙනවද නැත්නම් මේ තුල ඇති කතා බහ කරන්න ඕන දේවල් මොනවද කියන කාරණේ පානදුර ප්‍රශාන්ත් මල්ලවගේ මහතාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද තවත් සම්බන්ධයෙන් එකතුනට. ආයුබෝවන්. අපි වින්දනීය උදෑසනේ ඉසිවර අසපුව විශේ෷ාංගයෙන් සමුගෙන යනවා. හැබැයි තවත් සුවිශේෂ විශේෂාංගයක් ඔබ වෙනුවෙන් සූදානම් වෙන්නේ. අපි බොහෝ වෙලාවට අපි කියන අපේ ශ්‍රී ලාංකිකයන් බොහොම කළගුණ සලකන්නට බොහොම හපන් පිරිසක් නැත්තම් බොහොම මනුස්සකම් උතුරා යන පිරිසක් ඉන්න රටක් තමයි ශ්‍රී ලංකාව කියලා. මොකද කොතන ගියත් අපි මොන හරි කාට හරි කාරපරයක් වුණත් අපි හැම වෙලේම පැකිලෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් අපිට කරන්න පුළුවන් උදේට ඒ උදව්ව කරලා ඒ අයට ඒ වෙලාවට අපි පිහිට වෙනවා. ඉතින් ඒ වගේම තමයි බොහෝ වෙලාවට සමාජ සත්කාරයන් කරන්නත් අපි බොහොම කැමති. විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් දැන් ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් බොහෝ මේ සමාජ සත්කාරයන් ක්‍රියාත්මක කරන කාලයක අපි ඉන්නේ. මේ අතරේ අපි දකින බොහොම වෙලාවට ලේ දන් දීමේ කඳවුරු බොහෝ ස්ථානවල සංවිධානය වෙනවා. ඒ වගේම තමයි ලේ දන් දීමේ කඳවුරු සංවිධානය වෙනවා වගේම ඒවට ප්‍රස්වන පිරිස දැක්කහම අපිට ඇත්තටම පුදුම හිතෙනවා කොයිතරම් පිරිසක් මේ කාර්යයට මේ සමාජ සත්කාරයන්ට ඉන්නට කැමතිද කියන කාරණාව හිතලා බලනකොට. දැන් ඔබට සමහරක් වෙලාවට මහමගදී තමන්ගේ ගමේදී මේ වගේ ස්ථාන කරා යනකොට දැනගන්න දෙන කරුණු කාරණා ගොඩක් තියෙන ඇති. දැන් මේ ලේ දන් දීමේ කඳවුරෙන් මේ එක් රැස් කරන ලේ කොහටද ගෙනියන්නේ, කාටද මේවා දෙන්නේ, අපි හැමෝම සුසුද ලේ දන් දෙන්න. එතකොට සමහරු කියනවා සමහර තවත් සමහර පිරිසක් කියනවා දැන් මේ අයියෝ එහෙම දෙන එක හොඳ නෑ, ඔය ගිය ලේ ටික ගන්න තව කොච්චර කන්න බොන්න ඕනේද කියලා. ඔහොම පිරිසකුත් ඉන්නවා තවත් අයට ඔවගේ දේවල් අදහස් දක්වන. අන්න මේ කාරණාව නිසාම අපිට හිතුණා මේ ජාතික ලේ බැංකුවේ නැත්නම් ඔබ දන්නවා නාරහම් පිට තියෙන ජාතික රුධිර මධ්‍යස්ථානය නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ ජාතික ලේ බැංකුව කියලා නාරහම් පිට. මේ ජාතික ලේ බැංකුවේ කාර්යභාරය මොකක්ද? අපි ලේ දන් දෙනවා නම් ඒ එහා සම්බන්ධ අපි නොදන්නා කාරණා මොනවද? එහි තියෙන වැදගත්කම මොකක්ද කියලා සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපි සම්බන්ධ කරගත්තා වෛද්‍ය අනෝචා හේරත්
රුධිර පාරවිලනේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් අය අයබෝන් සුබදාසනක් ඔබතුමා විට. ඒ වගේම තමයි රුධිර පාරවිලනේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් විතර කටයුතු කරන වෛද්‍ය සෙනරත් ජයසේකර වෛද්‍යවරුත් අපි සම්බන්ධ කරගත්තා. අයබෝන් සුබදාසන. ඒ වගේම තමයි ජාතික ලේ බැංකුවේ නාරායන් පිට ප්‍රධාන ස්ථානයේ සිටිනවා රුවන්. අපි රුවන්වත් විටින් විට සජීව සම්බන්ධ කරගෙන මේ මොහොතේ සජීව ස්ථානයේ කුමද්ද සිද්ධ වෙන්නේ කියලාත් කියන්නට බලාපොරොත්තු වෙනවා. මම කැමති වෛද්‍යතුමනි දැනගන්නට ජාතික ලේ බැංකුව නැත්තම් මේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ ඇත්තටම කාර්යභාරය කුමක්ද? අපි කවුරුත් දන්නේ රුධිර පාරවිල යන සේවයේ කාර්යභාරයක් තියෙනවා. ඒ කියන්නේ රුධිරය රුධිරදායකයෙන් ලබාගෙන රෝගියෙකුට ලබා දීම දක්වා තියෙන කාර්යභාරය එකක්. අනිත් පැත්තෙන් රුධිර පාරවිල සේවයේ කාර්යයක් ඉෂ්ට වෙනවා වකුගඩු බද්ධ කිරීම, ඒ වගේම ඇටමිදුළු බද්ධ කිරීම පිළිබඳව පරීක්ෂණවලදී ඒ ගැළපීම් මේ පිළිබඳ අදාළ පරීක්ෂණ සිදු කිරීමක් සිද්ධ වෙනවා. එතකොට අර මූලික කාර්යභාරයට අදාළව දිග සේවාවන් රැසක් අපි සලසනවා. ඒ කියන්නේ ලේ එකතු කිරීම, ඒ වගේම ලේ සංඝටකවලට වෙන් කිරීම, ඊට අමතරව ඒ අවශ්‍ය ඒ කියන්නේ රුධිරය මගින් බෝවිය හැකි රෝග පිළිබඳව පරීක්ෂණ කිරීම, ඒ වගේම රුධිරය කල් තබා ගැනීම, දැනට කල් තබා ගැනීමට වඩා අමතර දීර්ඝ කාලයක් කල් තබා ගැනීමේ ක්‍රම, ඒ වගේ ගොඩක් දේවල් නව තාක්ෂණය යටතේත් අඳුනා දීම දැනට කිරීගෙන යනවා. ඔව්. දැන් වෛද්‍යතුමනි බොහෝ වෙලාවට දැන් මම දන්නවා බොහෝ දෙනෙක් කැමති ලේ දන් දෙන්න. නමුත් තවත් සමහරු කියනවා ඔය ලේ ටික දුන්නා වගේ නෙවෙයි ඔය ටික ගන්න ඉතින් සෑහෙන ආයි කන්න බොන්න ඕනේ මස් මාළු විතර ඒ වගේ දේවල් කියලා කියන අයත් ඉන්නවා. ඇත්තටම අපි ලේ ටිකක් දන් දෙන එක ලේ ටිකක් අපේ ඇඟෙන් මෙම දෙන එක කොයිතරම් දුරට හොඳද නරකද? මම මේ ප්‍රශ්නෙට කතා කරන්න කලින් මම කියන්න කැමති දැන් රුධිර මෙතන අපිට කතා කරන්නේ රුධිරය. ඉතින් රුධිරය වගේම අපික පැත්තෙන් අපි කතා කරන්නේ ආරක්ෂිත රුධිරය. එතකොට මේ ආරක්ෂිත රුධිරය අපි හැම කෙනාටම දෙන්න බෑ. එතකොට ආරක්ෂිත රුධිරය සපේන අය හැටියට අපි කියන්නේ නිරන්තරයෙන්ම ස්වේච්ඡාවෙන් පැමිණෙන රුධිර දායකයින්ට තමයි මේ ආරක්ෂිත රුධිරය අපිට දෙන්න පුළුවන් කියලා. එතකොට 2014 වර්ෂයේදී ඉඳන් අපි ප්‍රකාශයට පත් කළා අපි 100%ක්ම අපි රුධිරය එකතු කරන්නේ මේ ස්වේච්ඡා නිරන්තර රුධිර දායකයින්ගෙන් කියලා. ඉතින් ඒ වගේම දැන් ලෝකේ ගොඩක් දියුණු වෙලා තියෙනවා. නමුත් කෘත්‍රිමව තම රුධිරය මේ විදිහට නිෂ්පාදනය කරන්නේ නැහැ. එතකොට යම්කිසි කෙනෙක් රුධිරය පරිත්‍යාග කළොත් විතරයි අපිට රුධිරය තියෙන්නේ. ඉතින් මේක එක කරුණක්. ඉතින් එතකොට මේ නොයෙකුත් මිත්‍යාවන් තියෙනවා. රුධිරය දෙන්න බෑ, රුධිරය දුන්නොත් මේ විනෝයකුත් ඇඟට අපහසුතා ඇති වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන් කියලා. නමුත් එකක් අපි ගොඩක් අඩු ප්‍රමාණයක් රුධිරය ගන්න. ඒතකොට යම් කිසි කෙනෙක් ඇඟේ තියෙන රුධිර ප්‍රමාණය 10%ක් වගේ ප්‍රමාණයක් ගන්න, ඒ කියන්නේ මිලිලීටර 450ක් වගේ ගන්න. ඉතින් ඒකෙන් කිසිම කෙනෙක්ට කිසිම හානියක් වෙන්න විදිහක් නැහැ. අනිත් එක ඔබ රුධිරේ පරිත්‍යාග කළත් නැතත් අපේ ඇඟේ රතු ඔගොල්ලෝ දන්නවා මේ ඇටමිදුළු මගින් මේ රුධිර සෛල නිෂ්පාදනය වෙනවා. එතකොට මේ රතු රුධිර සෛල දවස් 120යි ජීවත් වෙන්නේ අපේ ඇඟේ. ඉතින් ඒවා නිෂ්පාදනය වෙනවා නැති වෙලා යනවා. ඉතින් ඒකෙන් මිලිලීටර 450ක පමණ ප්‍රමාණයක් තමයි ඔගොල්ලෝ රුධිරේ පරිත්‍යාගයක් විදිහට අපිට ලබා දෙන්නේ. අනිත් එක අපි හැමතිස්සෙම රුධිරේ පරිත්‍යාග කරන කෙනාගේ ආරක්ෂිතභාවය සහ අපේ රුධිරේ ගන්න කෙනාගේ ආරක්ෂිතභාවය ගැන දෙපැත්තම අපි සලකනවා. එතකොට රුධිරේ පරිත්‍යාග කරන්න ආවත් අපි ඒකට වයස තියෙනවා 18ත් 60ත් අතර කෙනෙක්, 12 කිලෝග්‍රෑම් 50කට වැඩි, හිමොග්ලොබින් ප්‍රමාණය 12.5 ග්‍රෑම් පර් ඩෙසිලීටර් වලට වැඩි නිරෝගී පුද්ගලයෙක්ගෙන් පමණයි අපි රුධිරේ ලබා ගන්නේ. ඔව්. දැන් ඒ වගේම දැන් එහෙම කියද්දී මට වෛද්‍යවරුනි ප්‍රශ්නයක් එනවා. දැන් කෙනෙක් නිරෝගීද කියලා බලන්නත් ටිකක් වෙලා අපි එයාහා පරීක්ෂණ කරන්නට ඕනේනේ. දැන් අපි දකින නොයෙකුත් රට පුරාවටම මේ ලේ දන් දීමේ කඳවුරු පවත්වනවා. මෙවන් කඳවුරකදී ওই කාර්ය කරන්න ඒ තරම් පහසුද? පහසු වුණත් නැතත් මේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම කරනවා. මොකද අපේ වගකීමක් තමයි පුළුවන් උපරිම උත්සාහයක් දරන එක ආරක්ෂිත රුධිරය රෝගීන්ට ලබා දීමට. ඉතින් ඒ සඳහා අපේ කාර්යභාරයේ ඇත්තටම රුධිර කඳවුරු සංවිධායකින්ටත් යම් කිසි කාර්යභාරයක් අයිති වෙනවා. ඒ වගේම අපේ කාර්යමණ්ඩලයටත් කාර්යභාරයක් තියෙනවා. එතකොට අපි මං හිතන්නේ ලිය දුන්න කෙනෙක් නැත්නම් කඳවුරකට ගිය කෙනෙක් දන්නවා කෙනෙක් රුධිර පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුණාම එයාට ප්‍රශ්නාවලියක් තියෙනවා. ඒ ප්‍රශ්නාවලියේ අපි පුළුවන් තරම් උත්සාහ කළා තියෙනවා
රුධිර පරිත්‍යාගශීලියාගේ සුදුසුකම් නිර්ණය කිරීමට ඒ වගේම රෝගියාට මේ රුධිර දීමෙන් ප්‍රශ්නයක් ඇති නොවීම සනාථ කර ගැනීමටත් සෑහෙන උත්සාහයක් අරගෙන තියෙනවා මේ ප්‍රශ්නවලිය හරහා. හා ඒ අනුව තමයි ඉන්න අනුව තීරණය කරන්නේ ඔහු ඇය ලේ දන් දීමට සුදුසුදු කියලා. ඔව්. දැන් සාමාන්‍ය වෛද්‍යමයනේ එක්කෙනෙකුට කේ වතාවක් වගේ ලේ දන් දෙන්න පුළුවන් ද තමන්ගේ ශරීරයේ? සාමාන්‍යයෙන් රුධිරේ පරිත්‍යාග කිරීම අවුරුදු 18 සම්පූර්ණ වුණාම කරන්න පුළුවන්. එතකොට එයාට මේ සෑම මාස 4කට වරක් රුධිරේ පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දට 3 පාරක් රුධිරේ පරිත්‍යාග කරන්න පුළුවන් කියලා තමයි අපේ පණිවිඩය වෙන්නේ. ඔව්. ඒ වගේම තමයි අපි දකිනවා දැන් ලේ පරිත්‍යාග කරාම විශේෂ කාඩ් පතක් නිකුත් කරනවා ජාතික ලේ බැංකුවේ. මේ කාඩ් පත මොකක්ද? දැන් සෑම වෙලාවකම අපි අපේ රුධිර පරිත්‍යාගශීලීන්ව ඒගොල්ලෝ රුධිර පරිත්‍යාග කරපු වාර ගාන කොච්චර ප්‍රමාණයක් දීලා තිනවද, එතකොට ඒගොල්ලෝගේ කොච්චර මේ කාල පරාසයක් ඇතුළත ඒගොල්ලෝ රුධිරේ පරිත්‍යාග කරනවද කියලා මේ ඔක්කොම අපි ඒ පතේ තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ ඔක්කොම අපි හැමතිස්සෙම සටහන් යොදනවා. ඒ වගේම යාගේ රුධිර වර්ගය සහ ඔහුගේ ඐඩෙන්ටි කාඩ් නම්බර් එක ඇඩ්‍රස් එක ඒකේ තියෙන්න ඕන සඳහන් කරලා යාගේ එක. ලේ දන් දීපු පෙර ලේ පරිත්‍යාග කරපු කෙනෙක්ද කියන දේ හඳුනා ගන්න තමයි මෙන්න මෙවැනේ කාඩ් පත මත ඔබ ළඟත් සමහර කර තියෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නැති කෙනෙක් නම් මට හිතෙනවා අපිට පුළුවන් නම් ලේ බිඳක් දන් දීලා තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න මට හිතෙනවා අපිට කරන්න පුළුවන් ලොකුම සත්කාරයක් කියලා. ඒ වගේම වෛද්‍යතුමනි දැනගන්නට ඕනේ වෛද්‍යතුමාගෙන් දැන් මේ ගබඩා කරන ලේ කොයි වගේ ආරක්ෂිත තැනකද තියෙන්නේ සහ මේක කොහොමද රෝහල් කරා ඔබ ලබා දෙන්නේ ජාතික ලේ බැංකුව හරහා? රුධිරය පරිත්‍යාග කරන එකත් එක්ක තවත් විශේෂිත අපේ රුධිර පරිත්‍යාගශීලීන් ජාතියක් ඉන්නවා, රුධිර පට්ටික පරිත්‍යාගශීලීන් කියලා. එතකොට ඒ අයගෙන් අපි ගන්නේ ඇත්ත රති රුධිර සෛල ලබ ගැනීමක් කරන්නේ නැහැ, පට්ටිකයි විතරක් ගන්න. එතකොට රුධිර පට්ටික අපිට ගබඩා කිරීම රුධිරය එකතු කළාම අපි හිතමු සාමාන්‍ය රුධිර දායකින් රුධිර එකතු කිරීමක් කළොතින් ඒක අපි සංගටකවලට වෙන් කරනවා. රුධිර රතු රුධිර සෛල, රුධිර පට්ටික, ඒ වගේම රුධිර ප්ලාස්මා. එතකොට ඒ සංගාටක අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් කාලය වෙනස් වෙනවා. රතු රුධිර සෛල ඒකට භාවිතා කරන රසායන ද්‍රව්‍ය අණුව දවස් 35ක් හරි නැත්නම් දවස් 42ක් හරි තියාගන්න පුළුවන්. රුධිර පට්ටික තියාගන්න පුළුවන් උපරිම කාලය වර්තමාන තත්ත්වයට දවස් 5යි. ප්ලාස්මාව අවුරුද්දක් තියාගන්න පුළුවන් අධිශීතකරණයෙන්. නරහම් පිට ජාතික ලේ බැංකුවේ කාර්යභාර සම්බන්ධව කතා බහ කරමින් ඉන්නේ සමහරක් කලාවට මේ කතා බහට සවන් දෙනකොට ඔබට හිතෙන්නට පුළුවන් ඔබේ ප්‍රදේශෙත් ඔබේ ගමෙත් මෙවැනි කඳුරක් සංවිධානය කරන්න තියෙනවා නම් කොයිතරම් හොඳයිද කියලා. එනිසත් අපි මතක් කරන්නම් මේ පිළිබඳ තොරතුරු දැනගන්න ඔබට අවශ්‍ය නම් 011-2-36-99-31 සිට ඔබට 34 දක්වාම තනට පුළුවන් මේ අංක 011-2-36-99-31 මේ අංකට කතා කරලා ඔබට පුළුවන් හරියටම කොයි විදිහටද මේක ඒතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි ඔබට ඒ අවශ්‍ය උදව් උපකාර සහාය සේවාවන් සපයන ජාතික ලේ බැංකුව සෝදානම්. මේ නිසා නිසියාකාරව සංවිධාන මට්ටමකින් මේක කරන්න අවශ්‍ය තොරතුරු ලබා ගන්න කියලා ඔබට මතක් කරලා ඉන්නවා. ඒ වගේම වෛද්‍යතුමනි දැනගන්නට ඕනේ දැන් අපි හිතමුකෝ අපි යම් යම් අසනීප තත්ත්වයන් සිටින අය ඉන්නවා. සමහරව අවුරුදු ගාණක් තිස්සේ ඖෂධ වර්ග ගන්න පිරිස ඉන්නවා. දැන් මේ පිරිසට පුළුවන් ද ලේ දන් දෙන්න, නැත්නම් අපි තුමු වෙනත් බරපතල අසනීප හැදිලා හැදිච්ච කෙනෙක් වෙන්න පුළුවන් මීට වසරකට කලින් ඩෙන්ගු වගේ දෙයක්, එහෙම නැත්නම් ඔහු කලින් අවුරුදු කීපයකට කලින් හොඳටම අසනීපෙන් සිටිය කෙනෙක් වෙන්න පුළුවන්, දැන් නිරෝගී වුණත් මේ තත්ත්වය කොහොමද අපිට පැහැදිලි කරන්නේ? ඇත්තටම රුධිර පරිත්‍යාගශීලී යක්වීමේ මූලික සුදුසුකම තමයි ඒ පරිත්‍යාගය කරන අවස්ථාවේ හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා කියන එක. හැබැයි අපි ඒ මං කලින් කිව්ව ප්‍රශ්නාවලියේදී අපි අහනවා ඒ පරිත්‍යාගශීලී හැටියට ඉදිරිපත් වෙන කෙනාගේ පහුගිය කාලවල එයාගේ අසනීපය තියෙන්නේ මොනවද, බේත් ගන්නෙ මොනවද, ඒ අවස්ථාවේ හැටියට ඒ රෝගය අනුව අපිට තීරණය කරන්න වෙනවා මෙයා ලේ දීමට සුදුසු කෙනෙක්ද නැද්ද කියලා. සමහරවිට සුළු ශල්‍ය කර්මයකට පස්සේ ටික කාලයකට පස්සේ ලේ දෙන්න පුළුවන්. ඒ වගේම
ලොකු ශල්‍ය කර්මයක් කළොත් ඒ වගේම රුධිර පාරවිලණයක් රුධිර පරිත්‍යාගශීලියට ඒ අවස්ථාවේදී කරන්න සිද්ධ වුණොත් සමහරලාට අවුරුද්දක් විතර යනකල් ලේ දෙන්න බැරි වෙන ඉඩ තියෙනවා. ඒ වගේ එක එක අවස්ථාවලදී අපිට තීරණය කරන්න වෙනවා ඒ රෝගේ අනුව මෙයා පරිත්‍යාගශීලියෙක් හැටියට මෙයා සුදුසුද ඒ වගේම මේ කෙනාගේ රුධිරය අපිට තව කෙනෙක්ට දෙන්න සුදුසුද කියන එක තීරණය කරන්න සිද්ධ වෙනවා. ඔව්. වදිතමින් දැන් අපි දන්නවා මේවා ගබඩාවේ ඉන්නේ ජාතික ලේ බැංකුවේ මේ ලබා ගන්නා සියලුම රුධිර. දැන් කොයිතරම් කාල සීමාවක් තුළ මේවා අපි ප්‍රයෝජනට ගන්නට ඕනද නැත්නම් තවත් කෙනෙක්ට මේ ලේ ලබා දෙන්නට පුළුවන්ද නැත්නම් මේකට කාල සීමාවක් නැද්ද? අපි කියන සමහර දේවල් වලට මේ කාලය තුළ අපි ගන්නට ඕනි කියලා. දැන් අපි කතා කළොත් දැන් මේ අපි ඔගොල්ලෝ අපි රුධිර පරිත්‍යාග ශීලයෙන් ලබා ගන්නා රුධිරය අපි රුධිරය සහ රුධිර සංඝටක වලට වෙන් කරනවා. එතකොට රතු රුධිරාණු රුධිර පට්ටිකා සහ අපි කියන එකට ෆ්‍රෙෂ් ෆ්‍රෝසන් ප්ලාස්මා රුධිර ප්ලාස්මාව සහ තවත් ක්‍රයෝ කියන ප්ලාස්මා සංඝටකයක් අපි නිෂ්පාදනය කරනවා. එතකොට මේ නිෂ්පාදනය කරන දේවල් ඒකට නියමිත උෂ්ණත්වයක ගබඩා කරලා තියන්න ඕනේ. නැත්නම් ඒ අවශ්‍ය පරිදි ඒවා විනාශයට පත් වෙන්න පුළුවන්. ඉතින් රතු සහිත අපි 2-6 දක්වා සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වයේ අපිට තියාගන්න පුළුවන් දින 35ක් එක වර්ගයකුත් තව දින 42ක් වැනි කාලයක් තමයි තියාගන්න පුළුවන් වෙන්නේ රතු සෛල. එතකොට රුධිර පට්ටිකා තියාගන්න පුළුවන් වෙන්නේ මේ AC ටෙම්පරේචර් එහෙම නැත්නම් 22ක් සෙන්ටිග්‍රේඩ් වල දින 5ක් පමණයි. එතකොට ප්ලාස්මාව තියෙන සංඝටක අපිට -30 සෙන්ටිග්‍රේඩ් වල අවුරුද්දක කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් මේ කාලය තමයි උපරිමව ඔබ පරිත්‍යාග කරන රුධිරය අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ නිරන්තරයෙන්ම රුධිරය පරිත්‍යාග කරන්න කියලා. කොයික පාරක් රුධිරය දුන්නාම මේ කෙටි කාලයනේ උපරිම කී පාරක් අපිට ලේ පරිත්‍යාග කරන්න පුළුවන්ද අපේ ශරීරයේ? අවුරුදු 60 වෙනකම් රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ කියන්නේ කොයිතරම් කාල සීමාවක පරතරයක් තියෙන්න ඕනද? අවුරුද්දක මාස 4ක පරතරයක් තියලා අවුරුද්දට 3 පාරක් රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. අවුරුදු 60 දක්වා. අවුරුදු 60 වෙනකම් දෙන්න පුළුවන්. ඔව් ඒ වගේම වෛද්‍යතුමනි දැන් අපි රටේ හදිසි අවශ්‍යතාවයකදී අනතුරකදී ලොකු ප්‍රශ්නයක් ආපු වෙලාවකදී කොහොමද මේකට සූදානම්ද ජාතික ලේ බැංකුවේ අවශ්‍ය පරිදි රුධිරය අනිත් රෝහල් කරා යවන්නට ලබා දෙන්නට ප්‍රමාණවත් ගබඩාවක් තිබෙනවද? ජාතික රුධිර පාරවිලණය සේවය කිව්වහම ඒක ඇත්තටම ජාතික රුධිර මධ්‍යස්ථානයට අමතරව රෝහල් ආශ්‍රිතව ලංකාවේ තියෙන සියලුම ප්‍රධාන රෝහල් ආශ්‍රිතව අපේ ලේ බැංකු තියෙනවා 96ක් තියෙනවා. ඒ වගේම පරිශද රුධිර මධ්‍යස්ථාන 19ක් තියෙනවා. මේ හැම එකක්ම ලේකතු කරනවා, ලේ ගබඩා කරනවා. ඒ වගේම ඒ ඕනෑම රෝහලක ඉන්න රෝගියෙකුට හෝ නැත්නම් හදිසි අවශ්‍යතාවයකදී ආසන්නයේ තියෙන මධ්‍යස්ථානයකින් එහෙමත් නැත්නම් නාරහිමිට තියෙන ප්‍රධාන මධ්‍යස්ථානයෙන් ඕනෑම වෙලාවක ලේ එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඉතා කලාතුරකින් අපිට ඉස්සර සිද්ධ වුණා ලොකු අවශ්‍යතාවයන් සිද්ධ වෙනකොට මහජනයාට දැනුවත් කිරීමක් කරලා ඒ හරහා රුධිර දායකින් ගෙන්වා ගැනීමක් කරන්න සිද්ධ වුණා. මම හිතන්නේ 2005-2010 අතර කාලවලට සමහරලාට අපිට ඒක කරන්න සිද්ධ වුණා. හැබැයි මෑතක මම හිතන්නේ නැහැ අපිට ඒ වගේ විශේෂ රුධිර අවශ්‍යතාවයකට මහජනතාව කැඳවීමක් කරන්නට සිද්ධ වුණා කියලා. ඔව්. නමුත් එවන් අවස්ථාවකදී අපේ බොහොම අපේ රටක් ජාතියක් විදිහට අපේ පිරිස එකතු වෙනවා. ඒ කියන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ, අපි බොහොම ආඩම්බර වෙන්න ඕනේ. අපි දන්නවා රටේ එවැනි අවස්ථාවකදී අපේ ඔක්කොම කට්ටිය මං හිතන්නේ එකතු වෙලා මේ සඳහා අපේ දායකත්වය ලබා දෙනවා. ඔව්. අපි ඔබට කිව්වා මේ වෙලාවේ නාරහම්පිට ජාතික ලේ බැංකුවේ ඉන්නවා කියලා. අපි රුවන්ව සම්බන්ධ කරගමු මේ මොහොතේ ජාතික ලේ බැංකුවේ කාර්යභාරය ගැන කතා කරන්න. ජාතික රුධිර මධ්‍යස්ථානය පිළිබඳව මැදිරිය තුළ බොහෝ තොරතුරු සාකච්ඡා කරනවා කියලා මට විශ්වාසයි. ඉතින් අද මේ මොහොතේ අප පැමිණ සිටිනවා නාරහිම්පිට පිහිටි ජාතික රුධිර මධ්‍යස්ථානයට. මොකද හේතුව රුධිරය පරිත්‍යාග කරන්න යම්කිසි කෙනෙක් හිතනවා නම් මෙවන් ස්ථානයකට ආවට පස්සේ කොහොමද එහි ප්‍රායෝගික කටයුතු සිදුවන්නේ කියන බව ඔබට තොරතුරු විස්තර ඇතිව දැනුවත් කරන්නයි අපි සූදානම් වන්නේ. මේ මොහොතේ මම රැඳී සිටින ස්ථානයේ රුධිරය පරිත්‍යාග කරන්න රුධිර දායකයෙක් සූදානම් සිටින මොහොතක අප සම්බන්ධ කරගත්ත රුධිර පාරවිලණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පෙරේරා වෛද්‍යතුමන් ඔබතුමන්ට සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. සුබදැසනක් ඔබට. හරි වෛද්‍යතුමනි, අපි කැමති දැනගන්න දැන් මෙවන් වූ ස්ථානයකට රුධිරය පරිත්‍යාග කරන්න බොහොම
කැමැත්තෙන් කෙනෙක් ආවට පස්සේ රුධිර පරිත්‍යාග කරන්න කලින් කොහොමද පියවරෙන් පියවර ඒ රුධිර පරිත්‍යාග කිරීමේ කටයුතු ආරම්භ කරන්න කලින් ඒ කටයුතු සිදුවන්නේ කොහොමද? ඔබ සැම ඉතාමත් සාදරයෙන් රුධිර මධ්‍යස්ථානයේ වෙත පිළිගනු ලබනවා. ඒ වගේම මෙම ස්ථානයට පැමිණීමට පෙර අප බලාපොරොත්තු වෙනවා සියලුම රුධිරදායකයන් මනා විවේකයක් ලබාගෙන මෙම ස්ථානයට පැමිණෙවි කියලා. ඒ වගේම යම් ප්‍රමාණයක කුඩා ආහාරයක් ලබාගෙන තිබීමත් ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඐඩෙන්ටි කාඩ් එක, හැඳුනුම් පතක් හෝ ඩ්‍රයිවිං ලයිසන් එකක් හරි එහෙම නැත්නම් ඒහා සමාන යම් කිසි අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා යම් අවශ්‍යතාවයක් තිබෙනවා. වයිතුමන දැන් මෙවන් වූ ස්ථානයකට රුධිරය පරිත්‍යාග කරන්න එන්න පුළුවන් උදවිය කවුද කියන ප්‍රශ්නේ තියෙනවා. ලංකාවේ ජීවත් වෙන ලංකාවේ පුරවැසිභාවයේ තියෙන හෝ මේ භූමිය තුල ජීවත් වෙන ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ ස්ථානයේ රුධිරය පරිත්‍යාග කිරීමේ කටයුත්ත රට ගන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහිදී වයස ඉතාමත්ම වැදගත් සාධකයක්. වයස 18ට වැඩි සහ 60ට අඩු වයසක කෙනෙකුට තමයි අපිට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඔබ නිරෝගීමත් විය යුතුයි. ඒ වගේම අසන ප්‍රශ්නවලට සියලු පිළිතුරු ලබා දීමට හැකියාවක් තිබෙන්න ඕන. ඒ වගේම ඉන් පසුව තියෙන විශේෂිත වූ වෛද්‍ය පරීක්ෂණ ආදියට මුහුණ දී ඒවායින් පුළුවන් කියලා අපිට ඔප්පු වුණොත් තමයි මෙම රුධිර දානය කිරීමට පුළුවන් වෙන්නේ. තමන්ගේ ශරීරයේ තිබෙන රුධිරය පරිත්‍යාග කරාට පස්සේ මේ ශරීරය තුල සියලු කාර්යයන් ක්‍රියාත්මක වන්නේ මේ රුධිරයත් එක්ක. ඒ නිසා රුධිරය පරිත්‍යාග කිරීමෙන් පස්සේ යම් කිසි විදිහකට කෙනෙකුට ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්ද? කොහොමද එවන් වූ අවස්ථාවකදී කටයුතු කරන්න ඕනේ? කෙටියෙන් මට සඳහන් කරන්නකෝ. ඒ වගේ අවස්ථාවකට මුහුණ දිය මට සිදු නොවීම සඳහා අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ගයන් අප විසින් අනුගමනය කරනු ලබනවා. මෙහිදී ජාතික රුධිර මධ්‍යස්ථානයේ වශයෙන් සහ ජාතික රුධිර පාරවෙලින සේවයේ වශයෙන් සියලුම රුධිර මධ්‍යස්ථාන තුල ඒ වගේම එහෙම යම් කිසි විදිහකින් හෝ වෙන්න නම් පුළුවන් දෙයකට තියෙන්නේ සුළු කලාන්ත ගතියක් වගේ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ කටුවක් දැමීමෙන් තමයි මේ ලබා ගන්න ලබන්නේ. එම කටුව ඇතුල් කිරීමේ අවස්ථාවේදී යම් කිසි රුධිර වහනයක් ඒ වගේම රුධිර කැටියක් එකතු වීමක් ඒ වගේ දෙයක් තමයි තාමත් කලාතුරකින් වෙන්න පුළුවන්. ඒ වගේවත් අවම වීම සඳහා අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ගයන් ගනු ලබනවා. හරි, බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක තොරතුරු සාකච්ඡා කරන්න ඉදිරිපත් වුණාට. සුරංගී මගේ දරා මැදිරිය තුළ ඔබට තවත් තොරතුරු කතා කරන්න හැකියාවක් තිබෙනවා. අප නැවතත් මෙහි ප්‍රායෝගික කටයුතු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. අවස්ථාව ලබා දෙනවා මැදිරිය වෙතට. ස්තුතියි රුවන් ඇතුළු අපේ කණ්ඩායමට. මොකද මට විශ්වාසයි අද අපේ රුවන් ඇතුළු අපේ හිරු කණ්ඩායමත් අනිවාර්යයෙන්ම ලේ පරිත්‍යාගශීලීන් ගොන්නට එකතු වෙනවාට කිසිම සැකයක් නැහැ. මොකද ඔවුන් සියලු දෙනාම මෙවන් කටයුතුවලදී විශේෂයෙන්ම හිරු කණ්ඩායම හිරු නාලිකාව අපි ඔබත් එක්ක සමාජ සත්කාරයත් එක්ක නිරන්තරයෙන් බැඳී ඉන්න නාලිකාවක් වගේම සේවක මණ්ඩලයක්. ඒ නිසා ඉතින් ඒ වගේම තමයි දැන් මේ වැඩසටහන බලන ඔබට මේ ලේ දන් දීම පිළිබඳව ලේ පරිත්‍යාග කරන්නේ කොහොමද, ජාතික ලේ බැංකුවේ මොන වගේ කාර්යභාරයක්ද වෙන්නේ කියන දේ පිළිබඳව අදහසක් එන්නේ නැති. ඒ වගේම ගමේ තරුණ කණ්ඩායම් බලන් ඉන්නවා නම් අපේ ගමෙත් ජාතික ලේ කඳ උගුරක් පැවත්වුවොත් එළඹෙන පෝයට හෝ කොහොමද කියලත් අදහසක් එන්නට ඇති. එහෙමනම් හැබැයි අපි ඒ පිළිබඳව දැනුවත් වෙන්නට ඕනේ. මා කැමතියි වෛද්‍යතුමින්ගෙන් දැනගන්න තමන්ගේ ප්‍රදේශයේ ලේ දන් දීමේ කඳ උගුරක් පවත්වනවා නම් අපි මොන වගේද මේ සඳහා ඉල්ලුම් කරන්න ඕනේ සහ කොයි වගේ දේවල්ද සලකා බලන්නේ? දැන් පළවෙනිම කියන්න ඕනේ, දැන් අපි කිව්වා දිවයින පුරාම අපි රුධිරය එකතු කරනවා කියලා. එතකොට අපේ ජාතික රුධිර මධ්‍යස්ථානය, කලාපීය රුධිර මධ්‍යස්ථාන හා කලාපීය රුධිර මධ්‍යස්ථාන හා සම්බන්ධ වෙච්ච රෝහල් රුධිර බැංක, ඒ කියන්නේ ලේ බැංකු අපේ රට පුරාම පැතිරලා තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක්ට රුධිර මේ රුධිර පරිත්‍යාග කරන්න කඳ උරක් කරන්න ඕන නම් ඒගොල්ලොන්ට පුළුවන් ඒ අපේ ලේ බැංකු හෝ කලාපීය මධ්‍යස්ථාන හෝ ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත යොමු වෙන්න. ඉතින් දැන් එකක් මම කියන්න කැමතියි, අපි රුධිරය එකතු කරනවා ක්‍රම දෙකකට. එකක් තමයි ඕනෑම කෙනෙක්ට අපේ මේ ලේ බැංකු සහ කලාපීය මධ්‍යස්ථාන ජාතික රුධිර මධ්‍යස්ථානය යන තැන්වලට පැමිණලා ඔවුන්ගේ රුධිරය ඔවුන්ට පරිත්‍යාග කරන්න පුළුවන්. මොකෝ අපේ විශේෂිතව අපි ඒවට අපේ කාර්ය මණ්ඩලය පුහුණු කරලා ඒ සඳහා අවශ්‍ය සියලුම සැප පහසුකම් යොදලා තියෙනවා. ඉතින් ඉතාමත් පහසුවේ මේ තැන්වලට පැමිණ ඔවුන්ට ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්.
ඊට අමතරව අපි ජංගම රුධිර ඒකට කියන්නේ අපි ජංගම රුධිර කඳවුරු කියලා ඒවට සහභාගි වෙනවා. ඉතින් ඒක ඒව කරන්න පුළුවන් මේ ලේ බැංකු කලාපීය මධ්‍යස්ථාන සහ ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෙත යොමු වෙලා. ඉතින් මේ වෙලාවේදී එතකොට ඒගොල්ලෝ කරන්න ඕනේ එක්කෝ ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයේදී ලිඛිතව අපිට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ දුරකථන හා සම්බන්ධ වෙලා ඔවුන්ගේ අවශ්‍යතාවය අපිට දන්වන්න පුළුවන්. එතකොට අපේ වෙනම මේ හා සම්බන්ධව වැඩ කරන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ අනුව ඔවුන්ට දිනයක් ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මේ දිනය අනුව අපි ඊට පස්සේ ඒගොල්ලොන්ට ඒ සඳහා අවශ්‍ය වෙන කළ යුතු දේවල් ගැන අපි ඒගොල්ලොන්ට අවශ්‍ය සියලුම දැන්වීම් ලබා දෙනවා. ඉතින් මෙතෙන්දී අපි ගොඩක් වෙලාවට යම් කිසි කෙනෙක් රුධිර කඳවුරක් කරනවා නම් ඉම ප්‍රදේශයේදී අපි හැමතිස්සෙම කියනවා ඒක ගොඩක්ම අපේ රුධිරය පරිත්‍යාග කරන එන අයට පහසුවෙන් එන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. ඒ වගේම ඒක මේ හොඳ පර්මනන්ට් තැනක් වෙන්න ඕනේ. එතකොට ඒකේ වාතාශ්‍රය හොඳට දුඩිය වතුර ඒ පහසුකම් ඔක්කොම තිබිය යුතු තැනක් වෙන්න ඕන. අනිත් එක අපි ගන්න රුධිරය අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් සුදුසු පරිසරයක් වෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම සලකලා බැලලා තමයි අපි ඒ වගේ තැනක් ඒගොල්ලොන්ට කොයි වගේ තැනක්ද සුදුසු කියන එක අපි ඒගොල්ලොන්ට දැනුම් දෙනවා. ඔව්. ඊට අමතරව ඉතින් ඒගොල්ලෝගේ පැත්තෙන් ගොඩක් වෙලාවට මේ සඳහා උපරිම මේ ප්‍රචාරක කටයුතු ලබා දෙන්න ඕන. මොකෝ අපි ටීම් එකක් එනවා. ඒ ඇවිල්ලා තමයි අපි අපිට අවශ්‍ය රුධිරය එකතු කරගන්නේ. ඔව්. ඉතින් මේක මම හිතනවා විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් සිටන ගම්වල බොහොම දක්ෂ මේවැනි සමාජ සත්කාරයන්ට බොහොම උනන්දුවෙන් ආසාවෙන් මෙහෙවන පිරිසක් ඉන්නවා අපි දන්නවා. ඒ නිසා අපිටත් පුළුවන් මේ පිළිබඳව ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ පිරිස එකතු කරගෙන මේ ඉතාමත්ම උදාර සමාජ සත්කාරයට දායක වෙන්න 011 2 36 99 31 ඒ වගේම 32 33 34 කියන අංක ඔස්සේ ඔබට පුළුවන් කතා බහ කරන්න. 011 2 36 99 31 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. ඉතින් අපිට අපි ලබා දෙන ලේ බිඳුවකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරනවා කියන හැඟීම අපේ හිතට ගන්න පුළුවන් නම් මං හිතෙනවා ඊට වැඩිය අපි සරලව කිව්වොත් පුණ්‍ය කර්මයක් තවත් නැහැ. ඒ නිසා ඔබ අපි කියන සමකට අපි කාර්ය බහුලයි අනේ අපිට යන්න හිතක් තිබ්බත් යන්න වෙලාවක් නැහැ නේ. අපි චුට්ටක් හරි අපේ මනසේ වැදවල අපිට පුළුවන් නම් අපිට කොළඹ ප්‍රදේශයේ කෙනෙක් නාරායම්පිට මූලික මධ්‍යස්ථානට හරි ගිහිල්ලා ලේ බිඳ දන් දීලා ඒ මහඟු සත්කාරයට දායක වෙන්න ඔබට හිතේවි. අපි ජීවිතේ ඉතාමත්ම හොඳ දෙයකට අත ගැහුවයි කියලා. එහෙමනම් අපිට තවත් චූටි වෙලාවයි තියෙන කතා කරන්නත් මා කැමති ඒ වෛද්‍යතුමාගෙන් දැනගන්න. දැන් මේ ලේ බැංකුවේ කාර්යභාරය තව තවත් වැඩි දියුණු කරන්න තව තවත් මීට වැඩිය මේ සත්කාරය දියුණු කරන්නට මොන වගේ ක්‍රමවේද යන්නට ගන්නට බලාපොරොත්තු වෙන්නේ? දැනට ඇත්තටම නව තාක්ෂණය හඳුන්වා දීමක් මේ දවස්වල රුධිර පාරිවුණ සේවය කිරීගෙන යනවා. එකක් තමයි අපි ගබඩා කරන රුධිරය කලින් කිව්වා රතු සෛල අපිට තියාගන්න පුළුවන් දවස් 42යි උපරිමය. ඒ වුණාට වර්ෂ ගණනාවක් තියාගන්න පුළුවන් විදිහට අධිශීත කරන ක්‍රමයක් යටතේ තියාගන්න දැනට මූලික කටයුතු සැලසිලා තියෙනවා ජාතික රුධිර මධ්‍යස්ථානය. එතකොට අපිට ඒ රුධිර සෛල සමහරවිට අවුරුදු 10ක් තියාගන්න පුළුවන්. ඔව්. ඒක බොහොම වැදගත් කාරණාවක්. ඒ වගේම ඊට අමතරව අපේ තියෙනවා දැන් රුධිරයේ මගින් බෝවිය හැකි රෝග හඳුනා ගැනීමේ පරීක්ෂණ දැනට අපි සාමාන්‍ය පරීක්ෂණ ක්‍රමවේදයක් භාවිත කරන්නේ. ඒ වුණාට ඊට වඩා නව තාක්ෂණීය යුතු පරීක්ෂණ ක්‍රම හඳුන්වා දීමක් කරනවා. ඊටත් අමතරව ඇටමිදුළු බද්ධ කිරීමට අවශ්‍ය මූලික සහයෝගය, ඒ කියන්නේ අපි හිතමු ඒකට අවශ්‍ය මූලික සෛල එකතු කිරීම ලේ බැංකු හරහා කරන දෙයක්. එතකොට දැනට මහරගම පිළිකා ඇත්තනේ ඒ පිළිබඳව මූලික කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඊට පස්සේ ඍජු ආරයා ළමාරෝහලේ ඊළඟ පියවර හැටියට ඇට මිදුළු බද්ධ කිරීම තැලසීමයා රෝගෙන් වෙනුවෙන් පටන් ගන්න අදහස් කරනවා. ඉතින් මේ හැම දෙයක්කටම ජාතික රුධිර පාලන සේවයේ දැනට අත ගහලා තියෙනවා. සමහර වෙලාවට තව මාස කීපයක් ඇතුළත මම හිතන්නේ ඔබ හැම දිනෙකටම ඒබෑ ප්‍රතිඵල දැනගන්න හම්බ වේවි, දැක ගන්න හම්බ වේවි. ඔව්. බොහොමත්ම කියන්නේ ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික රුධිර මධ්‍යස්ථානයේ කාර්යභාරයන් සහ තවත් කටයුතු වැඩි වැඩියෙන් දියුණු කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අපේ සජීවී සාකච්ඡාවට සහභාගී වුණාට වෛද්‍යවරුන් දෙපළට අයබුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
එහෙමනම් අපි ඔබට දැනුම සතුට මේ හැම දෙයක්ම දීලා තමයි ඔබේ නිවහනින් සමගන්න සූදානම් වෙන්නේ. අපි හැමදාමත් විඳින උදෑසන අපේ කණ්ඩායම ඔබ සොයාගෙන ඉන්නේ මේ දේවල් ඔබට ලබා දීලා යෑමේ අරමුණින්. අපි හිතනවා අපේ උත්සාහය සාර්ථකයි කියලා. අපි ගිහිල්ලා එන්න මුණ ගැහුවා හෙට දවසේ උදෑසන. ආයුබෝවන් සුබ දවසක්.